සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යකුල රාවණා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා කරන්න යන්නේ මේ ඔබ දකින්න ලකුණ පිළිබඳවයි. ඉතින් මේ ලකුණ ගොඩක්ම කට්ටිය අද වෙනකොට හොයන ලකුණක්. ඒකට හේතුව තමයි මාළුවෙකුගේ ලකුණක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ තැන දැවැන්ත නිධානයක් තියෙන්න පුළුවන් කියලා වැඩි අවධානයක් යොමු කරලා තියෙන ගොඩක් අය. ඒ වගේම තමයි මැණික් නිධානයක් මේ වගේ තැනක තියෙන්න පුළුවන් කියලා ලොකු මතයක් තියෙනවා. ඉතින් ඒකේ සත්‍යතාවයකුත් තියෙනවා. ඒකට හේතුව තමයි මාළුවාට ඇත්තටම ජලය නැතුව ජීවත් වෙන්න බෑ. ජලය නැතුව ජීවත් වෙන්න පුළුවන් කෙටි කාලීනව. ඒ කියන්නේ ටිකක් විනාඩියක් වෙන්න පුළුවන්, තප්පර ගාණක් වෙන්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන්. හැබැයි කෙනෙකුට ඒ තරකිය ගේන්න පුළුවන්. නමුත් මැණිකකටත් ඒ වගේ තමයි. ජලය නැත්නම් මේ කියන තමන්ගේ ජීව ගුණය රඳාපවත්වන්නේ මේ තියෙන ජලයේ තියෙන විවිධ සංඝටකත් එක්ක තමයි. මොකද මේ මැණික් වල තියෙන ජීවගුණේ ඒ විදිහම තියෙන ඒ වගේ දේවල් නිසා. නැතුව ඇත්තටම අර මාළුවාට වාගේ ජලය නැතුව ඇත්තටම ඒකේ දිගු කාලින පැවැත්මක් නැහැ. කෙනෙකුට කියන්න පුළුවන් හැබැයි මැණික් ඕන තරම් ඔය ගොඩ තියෙන්නේ ඔය වතුරට දාලාද තියෙන්නේ කියලා. නමුත් මැණික් වල තියෙන ජීවගුණයක්. ඒ ජීවගුණය අද වෙනකොට ගොඩක් අය ඇත්තටම හිතන දෙයක් තියෙනවනේ. ඒක තමයි මේ වාලම්පුරි වලට ජීවගුණයක් තියෙනවා. එතකොට තවත් නොයෙකුත් දේවල් උදාහරණයක් විදිහට තව අපි ගමු. නාගමාණික්කයක් නාගමාණික්කයට ජීව ගුණයක් තියෙනවා. එහෙම කියලා ගොඩාක් අද වෙනකොට වීඩියෝ පවා එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ ජීව ගුණේ රඳාපවතින්නේ කොහොමද? වාලම්පුරයක නම් ජීව ගුණේ රඳාපවතින්නේ ඒවට වත් පිළිවත් කරන්න ඕන කියලා තියෙනවා. එතකොට ඒකේ ධනස්කන්ධයක් අපිට හම්බ වෙනවා කියලා තියෙනවා. වාසනාව හම්බ වෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ හැමදේම වෙන්නේ ඒකට පිළිවතක් නැත්තම් ඒකට කරන්න ඕන දේ, ඒකට අවශ්‍ය කරන දේ ඒ විදිහට හම්බුනාම. ඉතින් මේ මැණික් ගලුත් ඒ විදියයි. මැණික් ගල්වලත් තියෙන ජීවගුණේ ඒ විදිහටම තියෙන්නේ නැහැ කාලයත් එක්ක. ඒ නිසා තමයි ඉක්මනට ඒ මැණික් ගල් කට් ඇන් පොලිෂ් කරලා ඊට පස්සේ තමයි මේ වගේ ඩිසයින් එක කැපුවට පස්සේ තමයි දිස්නේ එන්නේ. හැබැයි කාලයත් එක්ක ඔබ දන්නවා ඒ වගේ දිස්නේ නැති වෙනවා. ඒක ඉතිහාසයේදී ගොඩාක් අපිට මේ මැණික් නිදන් වලින් ගන්න මැණික් ඇත්තටම දිස්නේ දෙන්නේ නැහැ ගොඩාක් කාලවලට. ඒකට හේතුව තමයි ඔබ දන්නවා මේ බහිරව බලපෑම් තියෙනවා කියලා. ඒ බහිරව බලපෑම් වලින් තියෙන විවිධ බලපෑමත් එක තමයි මේ වගේ දිස්නේ නැති වෙන්නේ කියලා කියනවා. එතකොට මේ වගේ දිස්නේ ඇති කරගන්න ගොඩක් වෙලාවට මේ බහිරව පූජා කරන්න කියලා තියෙනවා. නැත්තම් ගොඩක් කරට මේ වස් අරින්න ඕනි කියලා කතාවක් අහලා ඇති. ඔය වගේ කතාහන්දර ටිකක් තියෙනවා. ඉතින් මේ ලොකේෂන් එක පිළිබඳව අද දවසේදී අපි කතා කරනකොට අපිට ඇත්තටම මේ තරම් දැවැන්ත විදිහේ මාළුවෙකුගේ ලකුණක් මීට කලින් අපිට හම්බ වෙලා නැහැ. චූටි චූටි ඒවනම් හම්බ වෙලා තියෙනවා. එතකොට මේක මරංචියක්ද ඊට පස්සේ ඔරිජිනල් එකක්ද කියලා හොයාගන්න විශේෂ විදිහේ මෙතන දෙයක් නැහැ. අපිට සාමාන්‍ය විදිහටම වෙනත් මාළුවෙකුගේ ලකුණක් විදිහටම තමයි මෙතනක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක මරංචියක්ද නැත්නම් ඔරිජිනල් එකක්ද කියලා පැහැදිලිව අපිට අවබෝධ කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේවා පිළිබඳව නිශ්චිතව තොරතුරු දාන්න පුච්චලයන් ඉන්නවා. ඉතින් ඒක නිසා ඔබ මේ පිළිබඳව ඊටාම වැදගත් තොරතුරු ටිකක් දන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට මේ පිළිබඳව දැනුවත් කරන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. මතක් කරලා ඔබගේ හොඳම යාළුවාට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඕකේ, thank you.